අද අපි හෙළරස කැන්ඩි ස්වීට් channel එකෙන් ඉගෙන ගන්න යන්නේ කොහොමද චව් චව් ප්‍රිසර්ව් ගෙදරදීම හදාගන්නේ කියලා. මේ නත්තල් මාසෙනේ ගොඩක් අයට ක්‍රිස්මස් කේක් හදන්න හොයාගන්න විදිහක් නැහැ චව් චව් ප්‍රිසර්ව්. මම ඉන්නේ ලොස් ඇන්ජලිස් වල. මෙහෙනම් අමාරුයි හොයාගන්න. ඉතින් මම හිතුවා මේක ගෙදරදීම හදාගන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් අපිට මේ චව් චව් ගෙඩියක් ගෙදර මේ අපිට මාකට් එකෙන් හොයාගන්න පුළුවන් චයිනීස් මාකට් එකට ගියා නම් චව් චව් හොයාගන්න පුළුවන්. ඉතින් මම ලේසියෙන් ඉක්මනින් කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ චව් චව් ගෙඩියක් පුංචිට කපාගෙන තියෙන්නේ. මෙතන තියෙනවා චව් චව් ග්‍රෑම් වලින් ගත්තොත් 350ක් විතර. අවුන්ස් වලින් ගත්තොත් 12ක්. ඒ කියන්නේ රාත්‍රට අඩුයි මේ ගෙඩිය. සීනි ගන්න රාත්තල් 1.5ක්. ග්‍රෑම් වලින් නම් 750ක්. ලුණු එකතු කරගන්න මෙතන තියෙනවා තේ හැඳි භාගයක් විතර. වතුර කප් එකක්. වතුර කප් එකක්. මේක වතුර මිලිලීටර් වලින් ගත්තොත් 250ක්. ඊටාම වැදගත් වෙන්නේ මේක හදන්න මේ වගේ ටිකක් හෙවි භාජනයක් ගන්න ඕන. මේක නන් ස්ටික් භාජනයක්. මේක ටිකක් හෙවි. මේකට අපි සීනි ටිකයි වතුරයි චව් චව් සහ ලුණු සේරම එකතු කරලා බලමු. ඊට පස්සේ මේක ලිපේ තියලා මද ගින්දරේ මේක मदगिंदर थोड़ा करी मीडियम हीट कर मदगिंदर अकर डाल अभी बलम को कलवा कर दागा हम तेला सीन टीका उरागे ना හොඳ ඝන තත්ත්වයට පැණි තත්ත්වයට ආවට පස්සේ මේක ඕෆ් කරලා අපිට ජා එකට දාලා පියා ගන්න පුළුවන්. බලමු අපි වීඩියෝ එක. මම චව් චව් ටිකයි සීනි වතුර කෝපි ලුණු සේරම මේ භාජනයට දාගත්තා. ඒකල ලිප ඔන් කරන්න මම මේක ලෝ හීට් එකේ තියලා තියෙන්නේ. බලමු මේකේ මේ වතුර ටික පැණි වගේ ගන්න වෙලා චව් චව් ටික හොඳට තැම්බිලා ඒ තත්ත්වයට ආවට පස්සේ බලමු මම කියන්නම් කොච්චරක් වෙලාවක් ගියාද කියලා මේකට. මොකද මේක එක එක ලිප් වල අනුව මේ භාජනය අනුව කාලය වෙනස් වෙනවා. හරියටම පැයකට පස්සේ බලන්න හොඳටම තැම්බිලා තියෙන දැන්. එහා මෙහා පේනවා. දිලිසෙනවා. හොඳටම තැම්බිලා. මේක තමයි ගාන. දැන් මේ ගානින් නතර කරලා මේක ඩ්‍රේන් එකකින් පෙරාගෙන හොඳට නිවලා මේක පාවිච්චි කරගන්න පුළුවන් ඒ වෙලම. කල් තියා ගන්නවා නම් මේ සිරප් එකත් එක්කම හොඳ ජා එකකට දාලා හොඳට නිවුණට පස්සේ වහලා තියාගන්න පුළුවන් ඕනතරම් කාලයක්. හැබැයි පොඩ්ඩක්වත් වතුර මිශ්‍ර වෙන්න දෙන්න එපා. වතුර ගෑවෙන්න දෙන්න එපා. එතකොට නරක් වෙන්න බලනවා. කොච්චර ලේසිද බලන්නකෝ. කඩවල වල යන්න ඕනේ නැහැ මේක ඔහෙ ඔහෙ. මම මේ ඉතුරු සිරප් එක තියාගන්නවා මගේ කැන්ඩිඩ් ඔරෙන්ජ් පීල් හදාගන්න. මම එකක් කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා.